ෆෘට්ටි, ස්ටෝබෙරි, නාරන්, කොමඩු, ඇපල්, අඹ, මිංචිකොළ එකතු කරගෙන සීනි එකතු කරගන්නේ නැතිව හදාගන්න පුළුවන් මේ රසවත් පානය අපිට උදෑසනම පානය කරන්න පුළුවන්. පොටේටෝ කියුබ්ස් විත් චිකන්, චිකන් බ්‍රෙස්ට්, ඔලිව් තෙල්, ගම්මිරිස් කුඩු, අල, සැලරි ලීව්ස්, නැවුම් කිරි, සෝයා සෝස්, පාස්ලි කොළ එකතු කරගනිමින් මේ ආහාරය ඉතා ඉක්මනින්ම සාදාගෙන අපේ ප්‍රධාන ආහාර වේලට එකතු කරගන්න අපිට පුළුවන්. ඉක්ලෑස් සවස තේ මේසෙට ගැළපෙන මතුරු පසක් තමයි මේ ඉක්ලෑස්. බටර්, පාම් පිටි, බිත්තර, චොක්ලට් පවුඩර්, අයිසින් ෂුගර්, ඩාර්ක් චොක්ලට් එකතු කරගනිමින් ඉතාම ඉක්මනින් මේ ආහාරය අපිට හදාගන්න පුළුවන්. අපි හැමෝම පුරුදු වෙලා තියෙන උදෑසන මොන හරි බොන්න. සමහර ගෙවල්වල ටී බොනවා, ප්ලේන් ටී, කොෆි, එවාගේම ස්මූතිස්, ෆෘට් ජූස්, එවාගේ විවිධ දේවල් බොන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි මං අද ඔගලන්ට කියලා දෙන්න යන්නේ ස්පෙෂල් ටී එක, ෆෘට් ටී. ෆෘට් ටී එක හදන්න අපිට අවශ්‍ය වෙන්නේ ඉස්සලාම අපි ස්ට්‍රෝබෙරිස් ගෙඩි 7-8ක් එකතු කරගමු. ඉතින් ෆෘට් ටී එකට අපිට එක එක ජාතියේ පළතුරු එකතු කරගන්න පුළුවන්. අපි ස්ට්‍රෝබෙරි එකතු කරගන්නේ මොකද ස්ට්‍රෝබෙරි සාමාන්‍යයෙන් අපිට ක්ලෙන්ස් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් ෆෘට් එකක්. ඉතින් ස්ට්‍රෝබෙරිස් අපි ස්ලයිස් කරගන්න ඕනේ මොකද අපි මේ ටී එකට සීනි එකතු කරගන්න නැහැ. මේකේ තනිකරම පැණිදහ එන්නේ අපි පාවිච්චි කරන පළතුරු වලින්. ඒක නිසා ස්ට්‍රෝබෙරි අත්‍යවශ්‍ය පළතුරක් විදිහට ෆෘට් ටී එකේ වැදගත් දෙයක්. ඉතින් කපාගත්ත ස්ට්‍රෝබෙරි ටික අපිට පුළුවන් අපි හදන්න යන බෝල් එකට හරි නැත්නම් ජග් එකට හරි එකතු කරගන්න. ඒ වගේම නාරා අපි නාරනුත් ගෙඩි දෙකක් විතර ස්ට්‍රෝබෙරි කපාගත භාජනයටම එකතු කරමු. නාරන් වගේ පළතුරක් අපි එකතු කරගන්නේ පැණිරහට ඇඹුල් ගතියක් එකතු වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් කොමඩු, කොමඩු ගෙඩියක් ඇටත් එක්කම වගේ එකතු කරගන්න පුළුවන්. අපි නාරන් වලත් ඇට ඉවත් කරගත්තේ නැහැ. කොටු කපාගෙන ඒ වගේම ඇපල් ගෙඩියක්, කොළපාට ඇපල් ගෙඩියක් අපි ඒකත් ඇට ඉවත් කරලා ඒකෙන කොළ ටික කොටු කපාගෙන එකතු කරගන්න ඕන. ඒ වගේම ඉදුණු අඹ ගෙඩියක් මේක බැලු බැල්මට අපිට ෆෘට් සලාඩ් එකක් වගේ පෙවුනට අපි මේකට ඊළඟට එකතු කරගන්නවා. මිංචි කොළ කිහිපයක් ඒත් එක්කම අපිට අවශ්‍ය වෙනවා ප්ලේන් ටී, උණු වතුර වලට අපිට ටී බෑග්ස් 4ක් එකතු කරගෙන. ඉතින් මේ විදිහට අපි ප්ලේන් ටී ටික හදා ගන්න ඕනේ. ඉතින් ප්ලේන් ටී ටික ටිකක් තද කහට එනකන් අපි මේක පැත්තකින් තියලා කපාගත්ත ෆෘට් ටික අපි පොඩ්ඩක් විස්කේකින් මෑෂ් කරගන්න ඕන. ඉතින් මේ විදිහට අපි ෆෘට් ටික මෑෂ් කරගත්තට පස්සේ ඒකට එකතු කරගන්න පුළුවන් අපිට උණු වතුර. සාමාන්‍යයෙන් අපි කපාගත්ත ෆෘට් ටික වැහෙනකම් මේකේ අපි උණු වතුර එකතු කරගන්නේ මේකේ පළතුරු වල තියෙන ෂුගර් ටික ඇබ්සෝබ් කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත කහට ටික මේකටම එකතු කරමු. ඉතින් මේ විදිහට හදාගත් අපේ ෆෘට් ටී එක අපිට පුළුවන් මේක කූල් වෙනකන් ශීතකරණයේ තියාගන්න. හැබැයි අපි හැම වෙලෙම සර්ව් කරද්දී අපි පළතුරු ටික යටට යනවනම් අපිට නැවත නැවත ප්ලේන් ටී හදලා මේක රීෆිල් කරන්නත් පුළුවන්. ඉතින් මේක අපි ශීතකරණයේ තියලා කූල් කරගන්න. අපි කූල් වෙන ෆ්‍රිජ් එකේ තියාගත්ත ෆෘට් ටී එක අපිට සාමාන්‍යයෙන් පැය 2-3ක කාලයක් තියාගන්න පුළුවන් නම් ඒකේ තියෙන පළතුරු ටික හොඳට ඇබ්සෝබ් කරනවා අපේ ටී එකට. එතකොට සීනි පොඩ්ඩක්වත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ.
ඉති මේ වගේ ෆෘට්ටි එකක් වර්කවට් කරන්න කලින් හදර තියලා වර්කවට් කරාට පස්සේ ඇවිල අපිට එනජිටෙක් ෆෘට්ටි එකක් විදිහට පාවිච්චට ගන්න පුළා. ඉති අපිට මේක ගානිෂින් කරන්න ස්ට්‍රෝබෙරි කිහිපයක් එකතු කරගන්න පුළා. ඉතින් මේ වගේ ෆෘට්ටි එකක් ඕගලන්ටත් ගෙදරදිම හදලා බලන්න පුළා.